ඒ අතරේ අපි නැවත යනවා මෞබිම් පත්තරේට අර පනත කතාව කියන්න. විදුලි බල පනත වැඩි ඡන්ද 44කින් සම්බතයි. අනුරාධා කේරත් ක්‍රිෂාන් පතිරත් එක්ක ලියයි. මන්ත්‍රීන් 62 දෙනෙක් සභාවේ නැහැ. විදුලි බල පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා කියලා මෞබිම ලියනවා. පනත් කෙටුම් පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් ලැබුණු අතර ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ සභා ගර්භයේ මන්ත්‍රීවරු 62 දෙනෙක් ඉඳලා නැහැ. සභික ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරුන් පනත් කෙටුම් පතට විරුද්ධව ඡන්දය දුන්නා. දෙමළ ජාතික සන්ධානයේ ඡන්දය විමසීම සිදුවන අවස්ථාවේ හිටියේ නැහැ. විපක්ෂයේ අසුන්ගෙන සිටින ආණ්ඩුවේ ප්‍රියදර්ශන න්‍යාපා ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, අලි සබ්රි රහීම්, HM ෆෞසි, නිමල් ලන්සා පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ලන්සලා අනුරපේ දර්ශනලා පක්ෂව ඡන්ද ප්‍රකාශන කර කොහොමද ආණ්ඩුවත් එක්ක ඉස්සරහට මුක්කු ගහන්නේ? ඒගොල්ලන්ගේ මුක්කුවේ තරම් මම තව චුට්ටකින් ඕගලන්ට කියන්නම්කෝ. විදුලි බල පනත වහාම හකුලා ගනෙව්. අද මෞබිමේ චාරූප අවස්ථාව. විදුලි බල පනත පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන අවස්ථාවේ විදුලි සේවකයන් ලංවිම ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණු අවස්ථාවයි මේ තියෙන්නේ. පිටිපස්සේ ගහලා තියෙනවා විදුලි පනත වහාම හකුලා ගනිව් කියලා. මේ අතරේ ලංකා විදුලි බල මණ්ඩලයේ සීලු සේවකයන්ගේ නිවාඩු අවලංගු යාන්ද්‍ර බාලසූරිය එළියන්. ලංකා විදුලි බල මණ්ඩලයේ සීලු සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතරු අවලංගු කර ඇති බව මණ්ඩලය සඳහන් කිරීමක් කළා තියෙනවා. ජූනි 5වැනිදා සිට මෙම නියෝගයේ ක්‍රියාත්මක කෙරෙනු ඇති. නිවාඩු අවලං කිරීමේ මේ විශේෂ චක්‍රලේඛයේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් නිකුත් කළා තියෙන්නේ. නිවාඩු අවලං කිරීම සඳහා නව විදුලි බල පනතට විරුද්ධව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විසින් ඊයා ආරම්භ කිරීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව අත්විටු බව සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා තියෙනවා.